ඉන්නේ මේ දිනවල කතාබහට ලක් වෙනවා මේ තත්ත්වයත් එක්ක ගෝෂණ වර්ජන සහ වෙනත් රට පුරා පැතිරෙමින් පවතින විවිධ විරෝධතා මේ තත්ත්වය සම්බන්ධයෙන් ඔබතුමාලා කොහොමද ඔබතුමාලා මොකද ඉදිරියට ගන්නේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අඟහරුවාදා ඒගොල්ලෝ ඔබගල්ලගේ ස්ථාවරය කියනවා කියලා හිටපු ජනාධිපතිවරයා කියනවා මේ තත්ත්වයත් එක්ක ඔබතුමාලා ඉදිරියට ගන්නට යනවා මේ සම්බන්ධයෙන් ඇත්තටම කොතලාවල ආරක්ෂක පනත සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් සමාජයේ ඇති වෙලා තිබෙනවා කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය බවට පත් වෙන්නේ 2007 පාර්ලිමේන්තු පනතකින් එම විශ්වවිද්‍යාලය දැනට ඉතාම සක්‍රීයව ක්‍රියාත්මකයි වෛද්‍ය විද්‍යා උපාධිය ඇතුළු අනෙකුත් උපාධි රාශියක් පිරිනැමෙනවා ඉතාම හොඳින් අධ්‍යයන කටයුතු සිදු වෙනවා විවිධ අවස්ථාවන්හිදී එම පනතර එකතු කරන ලද සංශෝධන සියල්ල එකතු කොට සංක්ෂිප්ත එහෙම නැත්නම් කොන්සොලිඩේටඩ් ෆන්ඩ් එකක් කොන්සොලිඩේටඩ් ඇක්ට් එකක් හැටියට ඒකාබද්ධ පනතක් හැටියට ඉදිරිපත් කිරීම තමයි යෝජිතව තිබෙන්නේ ඒ නිසා ඒකෙන් දැනට සිදුවන විවාහාත්මක කරුණු කිසිවකට බලපෑමක් නැහැ දැනට තිබෙන තත්ත්වය වෙනස් වීමක් ඇති වෙන්නේ නැහැ දැනටමත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය 2007 වසරේ සිට රටේ ක්‍රියාත්මක ආයතනයක් රටේ ගුරුවරුන්ගේ ප්‍රශ්නයත් සමග මේ වෙන විට දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනය පවා කඩා වැටලා දැන් සෑහෙන දවසක් ගිහිල්ලා මේ ගුරු අරගලය විසඳෙන පාටක් නැද්ද එමෙතුමනි ඇත්තටම කැබිනට් මණ්ඩලයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තිබෙනවා ගුරු සේවය ගුරු අධ්‍යාපනඥ සේවය විදුහල්පති සේවය ඇතුළු සේවාවන් සංගෘත වෘත්තියක් බවට පත් කරන්නට ඒ වගේම ඔවුන්ට බලපාන වැටුප් විෂමතාවෙන් ඉවත් කරන්නට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තිබෙනවා හැබැයි කවර වැටුප් තලයන්හි පිහිටුවේ යුතුද වෙනත් රාජ්‍ය සේවකයින්ට බලපෑමක් නොවන පරිදි සමාන්තර ශ්‍රේණිවලට අන්‍යුක්ත කළ යුතුද කියන කාරණේ පිළිබඳව තමයි දැනට සාකච්ඡා වෙමින් පවතින්නේ එෙහිදී තීන්දුවක් ගැනීමෙන් පසුව ඒ ප්‍රථම අධීරය හැටියට වැටුප් වර්ධකවල පළවෙනි කොටස මේ වසරේ අවසාන ඉදිරිපත් කරන අයවැය ලේඛනයේදී ලබා දෙන්නටත් මුදල් ඇමතුමා දැනටමත් කැමැත්ත පළ කොට තිබෙනවා ඉතින් එෙහිදී ඉදිරි කටයුතු ඒ අනුව සිද්ධ වෙයි දැනට රට සතුව තිබෙන රසායනික පොහොර අපි බෙදා දෙමින් තිබෙනවා රට සතුව මෙට්‍රික් ටන් 52000ක් තිබුණා දැනට එයින් අඩකට වඩා බෙදා දීලා තිබෙනවා ඉදිරි මාස දෙකක කාලය තුලත් අපි ක්‍රමානුකූලව පොහොර ලබා දෙනවා ඉන් පසුව තේවගාව සඳහා අවශ්‍ය වන ගුණාත්මක භාවයෙන් ඉහළ කාබනික පොහොර අත්‍යවශ්‍ය පොහොර ප්‍රසම්පාදනය කොට රට ලබා දෙන්නට මේ ප්‍රසම්පාදන කටයුතු දැනටමත් කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ආරම්භ වෙලා තිබෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා එක පැත්තකින් රටේ ආර්ථිකය සෞඛ්‍ය සියල්ල පිළිබඳව සලකා බලමින් රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව සලසමින් ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක්. ඒකට අනුගතව තේ ඇතුළු වගාවන් ආරක්ෂා කරගෙන විදේශ විනිමය රටට ගලා යෑම අඛණ්ඩව පවත්වාගෙන යමින් වැඩි දියුණු කර ගැනීම රාජ්‍ය අපේක්ෂාවයි. අපි බොහොම පැහැදිලිවම මේ රටේ තේ වගාවේ නිරත වන සෑම කෙනෙකුටම අපි ප්‍රකාශ කරනවා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ආණ්ඩුව ගනිමින් පවත්වන නිසා කවුරුත් සැකයක් බියක් ඇති කරගන්න එපා. ඔබට අවශ්‍ය පොහොර ප්‍රමාණාත්මකව ගුණාත්මක භාවයෙන් ඉහළ පොහොර ඉදිරියේදී ඔබට ලැබේ.